Mahal. Ayubowan siluma denata mama Sarith. Mama Sarith. Ada deng mahitan api dinner sama wedding kerang yang nanti ini karima. Amaru wedak kei. Kodak kamaru wedak. Sama hari itu Sarith Sarith ke program mak karena oke ti dan netne. Sarith Sarith ke program mak karena oke. Oh itu orang mama tamai Sarith. Itu yang cerita sama mama Sarith. Saya ada nama ini Sarith. Saya ada nanti ngukul antar back ke gabam mulim mainan prasnya tamai kau dah ya kau dah mandi kene. Mungkin tapi dinner wedding mak. Amma dah mada mahan nah ambena prasna kiting mama tamai ayya mama tamai mal ඊට පස්සේ ඕගොල්ලන් අනිවාර්යෙන් ඊළඟට ඕගොල්ලන්ට එන ප්‍රශ්න තමයි මේගොල්ලෝ දෙන්නා අඳුර ගන්න කොහොමද මේ වෙලාවදී ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් මම ඉයරින්ග්ස් දෙකක් දාන් ඉන්නවා මම එකක් දාන් ඉන්නවා එකක් දාන් ඉන්නවා එතකොට ඒකෙන් ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් ඊට එන්නේ එහෙමයි මුලින් අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ අපි දෙන්නා ඉන්ට්‍රොඩක්ෂන් ඉන්ට්‍රොඩක්ෂන් ඊට පස්සේ තියෙන්නේ මොකද වෙන්නේ දැන් මල් මේ මම මල්ලි කියලා කියන්නේ සරි මොකද වෙන්නේ මේ දවස් ටිකේ අපි මේ දවස්වල ටිකක් ෂෝ ටිකක් තියෙනවා තියෙනවා අපි ඒ ටික ප්ලේ කරගෙන අධ්‍යාපන කටයුතු කරගෙන හොඳ ළමයි වගේ ඉන්නවා ගෙදරට වෙලා යව ඇත්තටම දැන් ඔයා මගෙන් අහන්නත් ඕනේ යව මම කිව්වා යව බම් මගෙන් අහන්න ඕනේ ඔයා මොකද වෙන්නේ මේ දවස් ඒ තමයි මේ දවස්වල ඇත්තටම අපි මියුසික් වල කටයුතු කරන් යනවා අධ්‍යාපන කටයුතු ටිකක් තියෙනවා ඒ කියන්නේ अरे ए लेवल खाले गत्तर बस से एक अरे होंदे तो संभारो करंग ये पुखाले आक देंग संभार नहीं द संभारो करंग उत्साह उत्साह करने खाले आक नहीं मुझे मो इतने को चल देंग उस अस सद्य आपने एक अ बैलेंस करके ना करंग 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 ना ट्राई ये का दिन खाले आक मेके थिंग ओ तमाई में दस साल वेन इतिंग इच्छा रहने तो දැන් මේ දවස්වල ඔක තමයි වෙන්නේ මේ දවස්වල ඇත්තටම අපි පරිස්සමෙන් ඉන්න ගොඩක් මොකද ඔයගොල්ලන් හැමෝම දන්නා මේ දවස්වල රටේ තියෙන ලෝකේ තියෙන තත්ත්වය මොකද්ද මේ වෛරස් එකක් එක්ක කොවිඩ් ඉතින් හැමෝම පරිස්සම් වෙන්න ඕනේ ඉතින් ඒ වගේම අපි දෙන්නත් පරිස්සම් වෙලා ඉන්නවා ඒක තමයි මොකද වෙන්නේ මේ දවස්වල කියන එකට උත්තරේ හරි අපිට ඊළඟට මොකද්ද දැන් සාමාන්‍යයෙන් ඇත්තට පස්සේ අහන්න පුළුවන් දෙයක් ආ හරි මේ සාමාන්‍යයෙන් ඇහුවට පස්සේ ඉන්ටර්විව් එක ඊළඟට අහන්නේ म्यूजिक कल्टा आए कहूँ मुझे क्या लगता है म्यूजिक कल्टा कहूँ मतलब वाह वाह आप ही देखने में कमी दिया था मैं यार हर मंग वाह क्या नो इससे थोड़ी खाली दम अपे म्यूजिकल बैकग्राउंड है तीन बगे दरा क्या ने तातित म्यूजिक कल्टा टिकाक संबंध है टिकाने में गोडक संबंध है आई थिं අයියා গিටාර් එක ඒ කාලෙ දම් ඉතින් අයියා ඉන්ට්‍රස්ට් එක තිබ්බ গিටාර් සද්ද ඇත්තට මං গিටාර් ගහන්න ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නෑ මට ඒ කියන්නේ මෙයා ඩ්‍රම්ස් ගහන්න පටන් යා මම මමනේ ඉස්සෙල් ඩ්‍රම්ස් ගහන්න මෙයා ඩ්‍රම්ස් ගහන්න එකක් පටන් ගන්නකොට මට ආතප් පාතක් නෑ මට ඉන්ස්ට්‍රුමන්ට් එකක් නෑ මට කිසිම අයිඩියාවක් තිබ්බේ නෑ ඒ කියන්නේ මෙයා හරියට ඒක ටෙක්නිකලි ඩ්‍රම්ස් ගහන්න ඉගෙන ගත්තේ මම ටෙක්නිකලි කිසි ඔව් මම ටෙක්නිකලි කිසි දෙයක් හදාරුවේ නෑ මම ඉතින් එක එක අහුවෙන කීබෝඩ්ස් අරවෙව ගගා හිටිය ඊපස්සේ තමයි গিටාර් ඊපස්සේ තමයි මං গিටාර් එකට ඊට පස්සේ ටික කාලයක් එක්ක ඊට පස්සේ අපි 2012 වලදී සිරස නාලිකාවෙන් කම්පිටිෂන් එකක් පොඩ්ඩක් පුළුවන් කියලා ඔගනයිස් කරලා තිබ්බා. ඉතින් අපි ඒකට ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඒකත් එක්ක තමයි අපේ මං හිතන්නේ සංගීත ජීවිතේ ස්ටාර්ට්අප් එකක් විදිහට ආවේ. ඔව් ජර්නි එක ස්ටාර්ට් කරේ අපි ඒකත් එක්ක. එතකොට අපි දෙන්න ඩුවෝ එකක් විදිහට අවුරුදු දෙකක් විතර ප්ලේ කරා නේද? ඔව් අපි මේ ඒ කම්පිටිෂන් එකත් එක්ක තමයි අපි දෙන්න ඩුවෝ එකක් විදිහට බ්‍රෑන්ඩ් එකක් විදිහට එළියට එන්නේ. උගුල්ලන් අතරට ඉතින් එහෙම ආවා ඊට පස්සේ අපි ඒ සෑහෙන කාලයක් මම හිතන්නේ අපි දෙන්න විතරක් perform කර කර හිටියා ඊට පස්සේ තමයි අපේ 2016 වල විතර නේද 2015 ඔව් කාලේදී තමයි අපි බෑන්ඩ් එකක් form කරන්න ඐඩියක ගොඩක් කලින් ඉඳන් තිබ්බා අපිට ඔව් ඐඩියක් තිබ්බේ ඒකට හරියට ඒ කෙමිස්ට්‍රි එකට fix වෙන කට්ටිය ටිකක් හම්බෙච්ච නැති ප්‍රශ්නයක් තිබ්බේ ඒ කියන්නේ එහෙම ඐඩියක් තිබ්බට ඒක අර work out කරන්න හම්බුන්නේ නැහැ ඉතින් ඒක 15 16 වෙනකොට අපි ඒක කට්ටිය ටිකක් හම්බුණා හරියට ඊට පස්සේ බෑන්ඩ් එකක් ෆෝම් කරගෙන අද ඔයගොල්ලෝ දකින්න කට්ටිය ටිකම තමයි ඉතින් මේ වුණා සමහර කිහිප දෙනෙක් ඉතින් මුල් සමාජික ගොඩක් ඉන්නවා තාමත් ඉතින් මේ කට්ටියත් එක්ක ඉතින් දැන් අපි බෑන්ඩ් එකේ වැඩ කටයුතු කරන් යනවා මේ දවස්වල ඉතින් මියුසික් ජර්නි එක ගත්තොත් මම හරිම කෙටියෙන් කිව්වොත් ඕක තමයි උනේ ඉතින් අපි සින්දුවක් අහමු අපි මුලින්ම අහන්න යන්නේ ඒකත් මේකත් මේක අපි දෙන්නගේම ඔරිජිනල් එකක් ඒ කියන්නේ අපි දෙන්න විතරක් මේක කෝස්ටික් ඔරිජිනල් තියෙන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එකමයි කෝස්ටික් ගිටාර් දැන් අහන්න තියෙන විදිහම තමයි ඔරිජිනල් එක තියෙන්නේ ඔරිජිනල් එක තියෙන්නේ ඒක අපි YouTube channel එකේ බාන්න පුළුවන් ඕන සෝ ඉතින් සඳක් නැතත් අහසේ මේක මියුසික් කම්පෝස් කරේ අපි දෙන්න මේකේ ලිරික්ස් ඉුවේ තාප්පි ජගත් ජයවර්ධන ඉතින්
හල බලමු. හරි මං හිතන්නේ මගේ ඉන්ටර්විව් එකෙන් මෙච්චර ස්ට්‍රේට් ඇහුවම අය ඔය ප්‍රශ්නේ අර තාම අපි පොඩි ළමයි කැටගරි එකේ හිටියේ එතකොට එක දවසින් ගිහම මාරු කරන්න එපා මේ ඒක සාමාන්‍යයි ඉතින් මම ඒක ප්‍රේමයක් කියන්න බෑ ඉතින් ඒක අනේ මන් දන්නේ දැන් මේව ගෙදර අයත් බලනවා මේ මං හිතන්නේ ඔව් ඉස්කෝලේ යන කාලේ එහෙම කිය එහෙම කිය ප්‍රේමයක් නැහැ. මේ බොරු. මේ බොරු. බොරු බොරු. ඔහේ මම මර මාර ලේසි මම මල්ලි හිටියේ නැහැ නේ මෙතන ඉතින් මම දන්නා බොරුවක් කියන්නේ. ඒක බොරු. ඇත්ත කියපම. ආෆ්ටර් ඒ ලෙවල් වගේ තමයි. මට වඩා හොඳයි මම. මම හොඳයි. මං මට වඩා හොඳයි මම. සිංගල් කියලා කිය අපේ තාත්තලා මේ බල්ලා අම්මත් බල්ලා සිංගල් සිංගල්. ඔව්. නෑ දැන් මෙහෙම මට ඔයකට උත්තර වෙන උත්තරයක් දෙන්න තියාගෙන මම මේ බොරු උත්තරයක් කියලා නෙමෙයි මේ බෑනේ දැන් හිතන්නකෝ දැන් ඊළඟට මම මොකක් හරි දැන් මේකට දැන් රිලේෂන්ෂිප් එක ඇත්තටම රිලේෂන්ෂිප් එකක් නෑ ඇත්තටම නෑ දැන් මම හරියට හිතනවා එක එක දේවල් එතකොට දැන් හිතන්න දැන් මම තියනවා කියලා කිව්වා ඊට පස්සේ මගේ අතින් මොකක් හරි ආ මෙයා මේ මේ අවුලෙන් ඉන්නේ මේක තමයි මෙයාගේ ඔළුවේ වැඩ කරන්නේ ඉතින් සෝ නෑ රිලේෂන්ෂිප් එකක් නෑ ස්ටේටස් සිංගල් සිංග 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 ඇයි හරි අපි ඇයි ඕව ගැන විතරක් කතා කරන්නේ හරි එහෙම එකක් නෑ ඉතින් ඒක ටෙක්ස් කරනවා ඉතින් අම්මත් එක්කයි තාත්තත් එක්කයි තා අම්මත් එක්ක නම් හරි අමාරුයි අම්මා මොකක් හරි අම්මට රිප්ලයි ආවනම් හරි අමාරුයි අම්මා මොකක් හරි එක එක තාත්තත් එක්ක තමයි ගොඩක් වෙ අපිත් එක්ක කියන්නේ හැවදේට මෙලින්ද තාත්තත් එක්ක අප්ඩේට් කරන මල්ලිත් එක්ක එහෙම ඇරෙනවා මිතින් ටෙක්ස් කරනවා සාමාන්‍ය මිනිහෙක් විදියට ඒ සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන මිනිහෙක් විදියට තාත්තට මෙයාට නම් හැබැයි ටෙක්ස් කරන්න තියෙන මෙයාට තමයි ඔය මගේ වැඩ ගිග්ස් අපේ මේ ෂෝස් ආරම්භය කතා කරන්නේ මම මට හැමදාම උදේට හැරෙන්නේ කෝල් එකකින් ඒකින්ද මට ගොඩක් මැසේජස් එනවා ඒකින්ද මම තාත්තිට තමයි තාත්තිය තමයි පින් කරලා දෙන්නේ උළුම ඒක තාත්තට තමයි ගොඩක්ම ටෙක්ස් මෙයාටත් යනවා අඩු මෙයා රිප්ලයි කරන්නේ නැහැ. ඔව් ඒක මම බැනුම් ගන්න තරක් අම්මෝ. අම්මෝ වාසි නම් ගොඩක් තියෙනවා. දැන් විභාග ගත්තොත් අපි දෙන්නට කොපි කරන්න මාල් ලේසි. භාගෙට භාගෙ පාඩම් කරන් ගිහිල්ලා හැමදාම ඉතින් කොහොමවත් ඇටෙන්නේ එක ළඟ. ඊට පස්සේ තව ඉතින් ඕන තරම් තියෙනවා. සිම්ප්ලි ඉතින් කළා නෑ මේ ටෙක්නිකලි ඉතින් කරන්න පුළුවන් එකම ඩෙන්ටිටි එක යූස් කරන්න පුළුවන් එකම ඩ්‍රයිවිං ලයිසන්ස් ඉතින් ඒ විදිහකම් ඒක ටෙක්නිකලි ඒක කළා නෑ දැන් බලන් ඉන්න කට්ටිය හිතන්නේ නැපා අපි මේක කරනවා කියලා. ඒකල නැහැ. වාසි ගොඩක් තියෙනවා. ඉතින් හරිම හොඳම යාළුවෙක් ඉන්නා වගේ. වාසිත් ඉතින් ඒ වගේම තමයි සමහරලාට හරිම වදයක්. හරිම සමහරලාට මෙහෙමයි. මේක වදයක්වත් කියන්නේ මෙහෙමයි. අර ඩිසිෂන් එකක් ඕන දෙයක ගන්නකොට සමහරලාට ගන්න බෑ නිකන්. ඒකේ මෙහෙමයි. ඒකේ පුරුදු වෙනවා. දැන් පොඩි කාලේ ඉඳන් දැන් පුරුදුයි ඒක. හැබැයි ඒක සමහරලාට අවුල්.
හොරෙන් එලියට යන්නත් බෑනේ ඉතින් කොහොමවත් එතකොට දෙන්නෙක් ඉන්නව තමන්ගේ දෙහිම වැඩ නෑ ඉතින් එතකොට වාසිය ඔක්කොම ගොන් වැඩ ටිකයි හොඳ වැඩ ටිකයි ඔක්කොම එකට කරන්න පුළුවන් අවාසිය වාසිය නැතිම තරන්නේ ඔව් නේ අවාසිය කඩුයි අවාසිය නැහැ නෑ කියන්නේ තියනවා නෑ කියන්නේ නෑ පොඩි ඉතින් දෙක තුනක් තියනවා එහිම ලොකුවට එහෙම කියන්න තරම් දෙයක් නෑ අවාසිය අවාසිය වාසිය ඉතින් ඔක්කොම වැඩ ටික එකට කරන්න පුළුවන් ඉතින් හොඳ වැඩයි නරක වැඩයි music types ඔක්කොටම ඔක්කොම අහනවා ඒක කියන්නේ ඕක අපි දෙන්න මෙහෙම අපි ලංකාවේ ගත්තොත් music ඒ කියන්නේ මිනිස්සු විසින් කැටගරයිස් කරනවනේ මේ මේ music මෙහෙමයි දැන් stage music වෙනමයි මෙහෙම වෙන වෙනම අපි කැටගරි ඒ හැම එකක්ම අහනවා දැන් ගොඩක් අපි දෙන්න කැමති rock reggae disco ඒ genres ටිකට පොඩ්ඩක් වැඩියෙන් කැමති මං කැමති music මං සාමාන්‍ය rock music reggae music තමයි වැඩිපුරම මුණවල් දෙක මං හිතන්නේ එහෙම දැක්කට පස්සේ පින්ස් එක ගොඩක් ඒවා සමාන ඇත්තටම අපි හිතන දේ අපේ චොයි ඒ කියන්නේ අපේ ෆීල් එක vibe එක කිව්වොත් මං හිතන්නේ ඒක තමයි හරි අසනේ ගොඩක් ඒවා සමානයි මොනයි අපි දෙන්නේ එක වගේ ඉතින් ඕගොල්ලන්ට අහන් යනකොට තේරෙන්නේ නැති අපි දෙන්නගේ වෙන වෙනම අපගේ තේරෙන්නේ නැහැ එකම උත්තරේ තව ඒ වැත්තේ වෙනස් නම් තියනවා ඒ කියන්නේ ලොකුම ලොකුට දන්නේ නැහැ වෙනස් තියෙන අපි දෙන්න එක දැන් සමහර දේවල් මට තරහා යන වැඩි සමහර දේවල් වලදී මට සමහර දේවල් ඇති කියලා හිතුනොත් ඇති එතනින් එහාට ඒ කියන්නේ එෆර්ට් එකක් දෙන්නේ අඩු ගිව් අප් කරනවා මල්ලි එහෙම නැහැ සමහර ලාට දැන් ගණන් පාඩමක් වුණත් මොකක් හරි එකක් දැන් ආ මට මේක ඇති නම් මම මොකක් හරි කරලා ඒක නවත්තනවා ඉතින් මට ඒක ඇත්තෙනින් එහාට අවශ්‍ය නැහැ එතකොට එයාගේ ඔළුවේ හැබැයි සමහරවල් හැම වෙලාවෙම තියෙන මට මේ අපි මේක කළ යුතුයි කියන තැන ඉන්නවා නම් එයා ඒක කරන් යනවා අර ඒ වගේ තියෙනවා ඉතින් පොඩි පොඩි තියෙනවා වෙනස් කන් දෙක කරාබු දෙක ඇත්තටම අපි දෙන්නා ඕක මං හිතන්නේ මල්ලිකෙන් අහුවත් මේ උත්තරෙම දෙයි අපි දෙන්නේ එහෙම කාර් සම්බන්ධයෙන් ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ මේ මොකක් හරි වාහනයක් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම ලොකුවට කාසත් කැමති නැහැ. දෙන්න මේකට හිටියනම් ලේසියෙන් ඒ ටිකමනේ කිව්වේ. ඒ ටිකම තමයි කිව්වේ ඉතින්. ආ සමහර දේවල් වලට රියැක්ට් කරනවා. ඒ කියන්නේ හිතන්නේ නැතුව ආ ඒ කියන්නේ හරි දුර දිගේ හිතන්නේ නැතුව දෙන රියැක්ෂන්ස් ටී. වටේ පිටේ කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒ වගේ ගොන් වැඩ තියෙනවා. කොටම් වගේ අකමැති නෑ එහෙම නෑ මේ මේ කියන්නේ සමහර වෙලාවට ඉඳලා ඉඳලා පොඩ්ඩක් out of track යන තියෙන එක පොඩ්ඩක් අකමැති ඒක කරන්න දෙයක් නෑ ඒකගේ ස්වභාවයේ හැටි ඉතින් ඒකට අපි දැන් හැඩ ගැහිලා ඉන්න අවස්ථාවක් දීලා නෑ ඒකට හැඩ ගැහිලා ඉන්න හැඩ ගැහිලා මම නදිමාල් පෙරේරාට කැමතියි ආවෝ මම ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ අපේ ජෙනරේෂන් එකේ සියලුම දෙනාට වගේ කැමති හැබැයි මම අර ගොඩාක් කැමති ගත්තොත් රුකාන්ත ගුණතිලක මහත්මයා සුනිල් පෙරේරා මහත්මයා නලින් පෙරේරා මහත්මයා කසුන් කල්ලාර මහත්මයා ඉතින් ඒ කියන්නේ අනිත් අපේ ජෙනරේෂන් එක ඇර කැමති නෑ නෙමෙයි මට අර ඉන් ඩීටේල් නම් වශයෙන් කියන්න කිව්වොත් මම අර ටික කියනවා මම අපේ ජෙනරේෂන් එක හැමෝම අහනවා අනිත් ජෙනරේෂන් එකේ පෙරේරස් රයිනි චාරුක හරි අපි දැන් සෙග්මන්ට්ස් දෙකක් හරි එකයි නේද කරේ එකක් හරි ගාරි සෙග්මන්ට්ස් දැන් ඉවර කළා දැන් ඊළඟ සෙග්මන්ට් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ මේක who's most likely to ඒ කියන්නේ අපෙන් ප්‍රශ්න 10ක් අපිට දෙනවා එයා කියුව එකම කියමු ඒගොල්ලන් ඕගොල්ලන් අපෙන් ප්‍රශ්න අහනවා එතකොට මේ ප්‍රශ්න වලට ගැළපෙරම කෙනා කවුද කියලා තමයි අපි කියන්නේ පොයින්ට් අවුට් කරන්න පොයින්ට් අවුට් කරා ඉතින් අබ්බල් ඉම්පෝර්ටන් ඉවෙන්ට්ස් කියන්නේ මගේ ඇත්තටම දැන් මේ ළඟදී තමයි මම ආයෙත් ඒ කියන්නේ මගේ ෆෝන් එකේ කැලෙන්ඩර් එකක් කැලෙන්ඩර් එක අපේ පොයින්ට් අවුට් කරන් තියෙනවා ඔව් පොයින්ට් අවුට් කියන්නත් පුළුවන් නේ පොඩ්ඩක් ඉන්න මෙයාත් නියම එකක් කරා එකපාරක් එක සැරේ වුණේ ඔව් එකම දවසේ වුණේ මගේ ඒකේ කැලෙන්ඩර් එක නෑ එතකොට මම සාමාන්‍යයෙන් හොඳට බැනුම් අහලක් තියෙනවා තාත්තගෙන් ඒ කියන්නේ දන්නේ නෑ මෙදාට මෙහෙම වැඩක් තියෙනවා කියලා අර
මම අරන් ගියාට පස්සේ මම එතෙන්ට යනකම් දන්නේ නැහැ කොහෙත් තියෙන්නේ කියලා. එහෙම එක්කෙනෙක් මම. හැබැයි මේ මෙයා එකපාරක් දුන්නේ ඒ ක්ලයන්ට් කෙනෙක්ගේ වැරද්දක්. ඒක ක්ලයන්ට් කෙනෙක්ගේ වැරද්දක් කියන්නත් පුළුවන්. ක්ලයන්ට්ගේ වැරද්ද. ඔව් ක්ලයන්ට් බලන තැන ක්ලයන්ට්ගේ වැරද්ද. ඕනේ නැහැ ඕනේ. නෑ ඒක ඕනේ නැහැ. මේක පොල් හැබැයි ඒකත් ඒක ආරි මා සාරාංශ කියන්න මෙයා මෙයා රෑ කියලා හිතන් හිටපු වැඩක් ඒක උදේ තිබ්බා ඊට පස්සේ මුළු බෑන්ඩ් එකම අපි උදේ ඉක්මනට ඉතින් ගියා රෑ තී අප මම හිතන් හිටියේ රෑ තියෙනවා කියලා එයා මට කිව්වේ රෑ කලින් කියලා තිබ්බ රෑ තියෙනවා කියලා පස්සේ උදේට ඇවිල්ලා කාටව එකක් මෙයා ඒත් ඒක කරා ඒත් එකම ඒත් වෙඩින් හෝල් එකේ එදා වෙඩින්ස් පහක් විතර තියෙන අපි ඒක මගේ වැරද්දක් නේ ඔව් ඒක මෙයාගේ වැරද්දක් නේ හැබැයි මෙයා ඒක හරියට කරන් තිබ්බා මම්මා මෙයා තමයි අපි දෙන්න පොඩ කන මෙයා පොඩ වැඩි පුරා මම කියන දේ අහන්නේ මං එහෙම කරන්නේ නැහැ ඉතින් හරි හරි ඔව් obviously ඒක නම් දෙන්නම්. ඒක මෙයාත් වැඩි. වැඩි කියන්නේ මෙහෙම ඒ කියන්නේ මෙයාගේ මට ගොඩක් මගේ වැඩ ටික කම්මැලි වෙන තැන් තියෙනවා. තියෙන තැන් තියෙනවා. ඒ කම්මැලි වෙන තැන් මෙයාගේ වැඩි. මගේ වැඩි. මට. අපි නෑ අපි කොහොම සහයෝගයෙන් ඉන්න කට්ටියක් අපි කේලම් නම් කියලා නෑ කේලම් නෑ අපි සහයෝගයෙන් තමයි ඔක්කොම හොර වැඩ ටික හොර කට්ටියක සහයෝගයක පෙරේත නෑ පෙරේත දැන් අර එහෙම සීන් නෑ නෑ පෙරේත කමන්නන්න නෑ 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 ඇත්තටම නෑ ඇත්තටම පෙරේත නෑ කෑමට එහෙම මේ ලොකු ලොකු සිද්ධියක් නෑ නෑ එහෙම ගන්න කෑම පේනවා නැගේ හැටි දැක්කම funny දෙද්දව දෙද්දව ඒ කියන්නේ අපේ ගෙදර තියෙන ලොකුම ප්‍රශ්නේ අපි දෙන්න හේතුවක් නැතුව හේතුවක් නැතුවත් මේ ඉඳා වෙනවා ආතල් එකේ ඉන්නවා ඒ කියන්නේ ෆුල් සීරියස් වෙලාවටත් මේ hina යන කේස් එකක් තියෙනවා දැන් මල ගෙදරක ගිහින් දුනත් පොඩ්ඩක් අපි දෙන්න හරියට hina යනවා ඒක හොඳ නෑ ඒක හොඳ නෑ ඒක නිකන් දෙයක් නෙමෙයි අර නරක අපි දෙන්නට අර කිසිම හේතුවක් නැතුව මුහුණ මුහුණ එක වෙලාවක බැලුවොත් hina yana එකක් තියෙන එක හරි නෑ එතකොට. එහෙමයක් තියෙන. මේකට පොත්තන්ට වයයි එච්චරයි. ඔය බයක් කියන්නේ අපිරියයි. බයක් නෑ. බයයි. නෑ බෝ බයක්. බයයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් කාමරේට ආවොත් කාමරෙන් එළියට යනවා. ඒ කියන්නේ බයයිනේ. ඒ බයයි. බයක්. බය තමයි. ඉතින් ඕගලන්ට පේනවා ඇති මම කොච්චර නරක ළමෙක්ද සමේ කොච්චර හොඳ ළමෙක්ද කියලා. ඉතින් එහෙම තමයි මේ සෙග්මන්ට් එකේ රෙන්නේ. මම නරක ළමෙක් වීමත් සමග අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. මොකද්ද මේකේ නම? ගීතයෙන් ගීත. නෑ ඒක මොකද්ද? හරි දැන් අපි ඊළඟ segment segment එකත් එක්ක තමයි එකතු වෙන්නේ දැන් තියෙන letter challenge කියලා එකක්. එතකොට මේගොල්ලන් අපිට අකුරක් දෙනවා. ඒකට අපි සින්දුවක් කියන්නේ. ඒකට අපි නෙමෙවා. මම සින්දුවක් කියනවා මගේ සින්දුව ගීතයක් ගායනා කරන්න තමයි තියෙන්නේ. කොහොම හරි අපි try එකක් දෙනවා. අකුරක් දෙන්න. අකුරක් දෙන්න දැන් මට. සීසි කඩ විසිරුණු සිතුවිලි තිය බුබුලේ නාලියන පෙන කැටි වාගේ නැතිව කියන් යන හුදකලා වෙ තනි වී සිටියම සිහින කරේක වැටුණා වාගේ නිමක් නැ මර හරි අමාරුයි මේ අර සද්දේ සින්දු කියලා පුරුදුන මම දැන් හරි අඩුවෙන් සින්දු කියන්නේ හරි සීසි එකට තමයි නියන්නද නී නීල කඳු වැටේ නීල කඳු වැටේ නීල
මම කිව්වේ නීල කඳු කැටේ ගේන නිදහසේ මතින් මත්තුනා කුළුඳුල් ආදරේ තුරුළු මල්දියේ සුවඳ මල් පිපි ලොවට දෙයිසුවේ ලස්සන ජීවිතේ නොදුටුව පෙන් ගංගා නෙත්ති උරේ හංගා මාසිත කලබනවා ග්‍රීෂ්මයෙන් සුව කැන්නා වසන්තයක් කරපින්නා සිසිලගෙන එනවා එනවා මගේ සින්දු මෙයාගේ සින්දු තමයි දැන් මං කිව්වේ මම තමයි ගීත ගායනා කරන්නේ මෙයා ගීත යොමු කරනවා මං ගීත යොමු කරන්න උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු වම්මේ යොදුනක් ඇති උන්නත් මා Mau berlaga ambil D Masih indah kayaknya kian apa itu Mereka kian apa belum ngerti kan? Oh iya Dano butun kayak gini Bebis, kotor නැනේ මම සින්දුවක් කිව්වේ ඒක මේක මට කියන්න බෑ කියන්න පුළුවන් සින්දුවක් එන්නේ නැහැ නැත්තම් ඔව් මම සින්දුවක් කිව්වා ඒක කියන්න නම් බෑ මන් දන්නේ ඔයාට තමයි ආවේ මන් දන්නේ මම ස්කිප් කරන්න එන්නේ නැ කියන්නේ අපිට වෙන අකුරක් බැරි නේ බෑනේ ආ දඟකාර හැඩකාරී තියෙන කාර දඟකාර හැඩකාරී ඔබේ කම් මුල් වලට වඩා මල් පෙති සිනිඳු නැ කියා මම දන්නවා Punsandapaya Sirilaka Divena Lankavayu Panratape සරිත් සුරිත් ප්‍රීති ගීත දයන්නා මුළු ලෝකෙම නම් සටන්න ඔයාල නැද්ද සරිත් සුරිත් බයිල කියනෝ වාල තියෙන පාලු ගෙවන් ඉබේරෙනපා බාල තියෙන පාලු ගෙවන් ඉබේරෙනවා නොකොහොම දිගට යන සින්දුව අපේ මෙඩ්ලි සොමියට වරෙන් පුත අම්මර දෙයි මොකද සොමියට වරෙන් පුතා අගුණ දාලා නැදුනි අහපන් රියල් කතා ගුනේ අයියාගේ කාමරේ හිටපන් සයි දෙකේ වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියනව මගේ කාමරේ ඒක මේක වෙන්න ඕනේ නැහැ මේකේ මින මම තමයි. එහෙමද? ඒකට මේ තරගෙ මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් හැම එකේම වගේ මම තමයි වින. මම දින්න. ඉතින් thank you. අසා සිටි ඔබ සැමට ස්තුතියි. වෙල්කම්. අපේ ඊළඟ segment එක තියෙන්නේ helium balloon challenge එක. ඉතින් මේකේ කරන් තියෙන්නේ myself. නෑ බම්බ වැරද්දුවා. හීලියම් බැලුන් චැලෙන්ජ් එක තමයි තියෙන්නේ. මේ බැලුන් එකේ තියෙනවා හීලියම්. මේක කටතුට දාගන්න තියෙන්නේ. ඒකෝ මේක දාගෙන මයිසෙල්ෆ් කියන්න තියෙන්නේ. ඔව් මං ගැන කියන්න තමයි තියෙන්නේ. ඒතකොට මේ පළවෙනිම කරන්නේ මම. දැන් අපි කරලා බලමු. very nice. දැන් නිකන් රිවිව් එකක් දෙනවා වගේ කරන්න ඕනේ මේක. මේක ඇතුලේ තියෙන්නේ හීලියම්. ඔයගොල්ලන්ට පේන මේ රතු පාට බැලුන් එකක් හරි. හීලියම් වල පාටක් නෑ. හීලියම් වල රතු පාට බැලුන් නෑ. හීලියම් වල පාටක් කියන්නේ. පොඩ්ඩක් ගන්න ඔක්කොම ගන්න එපා හලෝ හරි මම සරිත් ඔබ සරිත් ජයවද
Mam sari cewa dera. Mam kita arah ke play keran. Ah, dah hari. Dah hari ni? Wow, wow. Mage nikang gue isi kat teh. Pondo pondo kan, meh. Hello. Mak cuba kan tu, dek. Baru kan ni lagi. So yeah, I'm doing this. Aku bukan sih, mungkin ada mama sarit cewa dina. Sarit surit lagi, mama tamai sarit. Mama tamai gitar kat play keran dek. Mari kita arah ada pulau pada situ ke ada pulau kita bang kita angin doh. Nama baiknya. Tomar kian nak kira mana? Ini kita mana? Asasi dia pun sama. Yang asasi dia pun sama ada studi ilang ada surit. Kian tama yang ni. Hello. Hello, my name is. Bih dah orang tu kan? Mak. Sorry. Mak, saya sihkan. Ini mesti kian dah dengar ni nak kali tu. Mak, saya sihkan. Oh, mama drums play kan, na? Kita kita mai kian nanti ini dem mam mega. Tapi boleh kita tahu tiada lagi berapa. Oh, thank you very much. Good luck to the asasi dia bersama kita studi. Thank you. Ini segmen tiga berapa? Hari, deng hari. Ini segmen tiga itu kau remai berapa? Thank you. Nah, thank you. Oh, thank you. Uttar dunna ranne okana danna etterma. Okay. To halat ne adu. Mashallah ile. Island kiri orang pasti kiri himu ini ni apa? Badak ni, terus mereka dah ni. Mana aku? Hari mah, ni kan hari mah show ni kiri orang dah ni, orang bom mati kan hari. Dupatan noy Pakistan. Para. Ya bright madar. Mega hari itu terus pun netang kita pergi latih rapi langgi dan orders kan khalan ini ni kita hari ni kira bandang kita terus matang. Gampal eh? Enak kurun eh? Uwe. Haria? Pura? Pura. Naria? Wala. La. Hello. Nila. Nila. Bangladesh de.
Bangladesh. Nice. මේක දැන් අපි අනිවාර්යෙන් තාත්ත බලන්න ඕනේ. උවිතින් තම්සල ඔබ දන්නේ නැහැ. තම්සල ජීවිතේට පොතක් කියවන්නේ නැහැ නේ කියලා තමයි කියන්නේ. ඇත්තටම දන්නේ නැහැ. ශිෂ්‍යත්. ඔය ෂුවර් එක ඉවි හැබැයි. පොඩ බලන්න ඒක වෙන්න පුළුවන්. ආයි පොත්ති. බොයිනි. ඉතින් ක්විස් පිකල් එක ඉවර වෙනවා. ඒකේ සුරි දින්න. චුරිත දිරම දුන්න දැන් අර මං හිතලා දින්න හරියන්නේ නැති අම්ම. Thank you. හරි. ඊට පස්සේ ඉතින් ඔහොම තමයි ඉතින් ප්‍රෝග්‍රෑම් එක දැන් එන් කරන්න හදන්නේ ඉතින් මුලින්ම thank you so much කියලා කියනවා music people එකේ සියලුම දෙනාට අපිට අද invite කරලා මොකද මේක කියන්න ඕනේ අපි කියන්නේ මම බල්ලා තිබ්බා මම ඔයගොල්ලන්ගේ කලින් episodes බල්ලා තිබ්බා හරිම interesting බලන්න බලන එක නවත්තන්න ඉතින් නෑ මුළු එහෙම සාමාන්‍යයෙන් දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක ඒකේ තියෙන අවුල්ම ප්‍රෝග්‍රෑම් එක වෙයි ඉතින් ඒකට සමා වෙන්න ඉතින් සමා වෙන්න ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකත් අපි අවුල් කරානම් මේ අපි දෙන්නගෙන සිප් කරන්න හිතෙන්නේ නැති වෙන්න විදියක් නෑ ඉතින් හිතේ හැබැයි කලින් ඒවා නම් හිතෙන්නේ නැහැ කලින් එපිසෝඩ්ස් එකත් බලන්න මේගොල්ලන්ගේ channel එක subscribe කරන්න ඉතින් අපේ channels තුනක් තියෙනවා ඒක මෙයා දන්නේ අපේ channels තුනත් subscribe කරන්න සරිත් and සුරිත් කියලා YouTube channel එකක් තියෙනවා අපිත් එක්ක engage වෙන්න පුළුවන් social media එක basically අපිත් එක්ක සරිත් and සුරිත් කියලා එකක් තියෙනවා ඊට පස්සේ සරිත් සුරිත් නෑ news music කියලා එකක් තියෙනවා ඒ ඔක්කොමත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන් subscribe කරලා follow කරලා ඔක්කොම කරන්න ඊට පස්සේ අපේ vlog යන එකක් තියෙනවා මේකෙත් ඇයි vlog එක ඔබ ගත්තා ඒකයි එතකොට මේකෙත් ඇයි මොකක් හරි කැලලක් මොකක් හරි vlog එක ඉතින් ඒකත් එක්කත් එකතු වෙන්න ඉතින් thank you so much අපිත් එක්ක එකතු වුණාට ඉතින් හැමෝම පරිස්සම් වෙලා ඉන්න මේ කවුරුත් 10කට පස්සේ ඔයගොල්ලන් බලනවා නම් මොන තත්ත්වයක් තියෙද නැහැ දැන් පරිස්සම් වෙලා ඉන්න අපි එන්නේකේදී ඔයගොල්ලන් ඔක්කොම ඇල්ලට අරන් යන හදන මේක අපේ ඔරිජිනල් එකක් මේක අපේ බෑන්ඩ් එකේ ඔරිජිනල් එකක් ඉතින් දැන් අපි දෙන්න ගායනා කරන්න හදන්නේ ඉතින් ඔක්කොම අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකත් එක්කම ඇල්ලට යන්න නැචි පරිස්සමෙන් ඉන්න ජය සී යු I'm a palm of a alley.